දි බෝධපාශි ධර්ම තිස් සත වැඩිනෝ. මොනද මේ බෝධිපාශික ධර්මති සත චන්ද චිත්ත විරිය විමංසා. චන්දය කියනව කුසල් කිරීමේ කැමැත්ත නිවන්දැකීම කැමැත්ත. චිත්තයක න නිවන්දැකීමේ හිත කුසල් කිරීම බලවත් හිත වුවමනාව. විරිය කෙලකෙන ඇතිව නූමනාව කැමැත්තා අනුවම වීරය කරන උත්සා කරනව කුසල් කරන්නට දන් දෙන්නට සිරුලකින්නට. විමංසා නුවනින් විමසනෝ. විමසල සලකාබල්ල සුදුසුදේ සුදුසු තැන්න්නේ සුදුතු අවස්ථාවේ දන් දෙනවා එසීලෙ රැකීම නුවනින් කරනවා භාවනාවය දෙෙනකට නුවන වැඩෙනවා විමන්සා ඒ සතර එරදිපාද සතර සති පට්ටාන් කායානු පස්සන වේදනානු පස්සන චිත්තානු පස්සන දම්මානු පස්සනා මටහන් සිසේ එකකින් ප්‍රති මණ්ඩිත මේ සතර සති පට්ටානේ මහසතිපට්ාන සූත්‍රි භාගතුන්හස් විස්තව දේශනා කරලා තියෙනවා. කයානු පස්සනාව කියන්නේෙ කයට සම්බන්ධ වූ කොටස්. කය සම්බන්ධ භාවනාවක සීය පීයටවීමයි ආනාපාන සතිය, කායගතා සතිය දෙතිස්කුණපය පිළිබඳ මනසිකාරය, නවසීවතික මලසිරුටක ආකාර නමේ පිළිබඳ මනසිකාරය. ිබඳ මනසිකාරේ ධතු දහ අතරිිස් දෙකක් පිළිබඳ විස්ත කරනවා ඒ ධාතු පිළිබඳ පටව්‍යාපෝතේචෝවාය විස්තර වශයෙන් කෙස්ලොම් නියදත් වශයෙන් වෙන වෙන මරගෙන අනිත්‍යාදී ධර්මතා වශයෙන් අනිත්‍ය දු කනාාත්ම වශයෙන් මනසිකාර කරන්න පුළුවන්.ට ඉරියව් වශයෙන් ඉරයාාපත භාවනා වඩන්න පුළුව. ඇවිදිනකොට සිහියෙන් ඇවිෙන කොම සියෙන් ඇවිදින්නේ දමන් දන්නව දැන ගන්නවා ඇවිදින්නේ හිත මුල්ලෙලා හිත මුල්ලා පහල වනාච ේතනාවක් ඇවිදිින් ඒ නිසා වායෝධාතුවක් ඉස්නායහරා පහළ වෙනෝ. ඒ වායෝධාතුවය බලයෙන් ඇවිදිනෝ. තොට මේ සිහිතනාමයයි වායෝධාතුවත් කයත් රූපයයි. වාඩි වෙන්න හිතනවා. හිතනාමයක් වායෝධාතුව පහලන වාඩිරවනවා. ඒ වායෝධාතුවත් කය වාඩිවීමත් රූපයක්. ඒවගේ හිටගන්න හිතනවා හිටගන්න හින හිතනාමයයි වයෝධාතුව හර කයි හිටව්වා ඒ රූපයයි. දන හි හිත නාමයයි වායෝධාතුෙන් තම ඇල කරන්නේ ඒ වායෝධාතුව සහ අය රූපයයි. එනම් මේ කියන රූපය. නාමය දෙකින් තමයි මේ දේ වෙන්නේ මම කරනවා සත්වයක් කරනවා පුද්ගලය කැවිදිනවා හිටගන්නවා වාඩි වෙනවා සැතපෙනවා නෙවෙයි මේ ධාතු කොටස් ටිකක්. නාමරූප දෙකක් ඉස්කන්ද පහක පැවැත්මක් මෙතන මමය. මගේ කියලා ග්‍රහණය කරන දෙයක් නෑ.ලට සම්පජ්‍ය භාවනාවද ඉටත් වඩා කුඩා අනුකුඩායිරියව වූලදී භාග්‍යතුන්න්නහස සිහ පේටවන ැටි නුවනින් විමසනැහැටි විස්තර කරලා තියනෙනවා ඇවිදිනකොට ඉදිරියට අද්ද ආපොස්සු වෙද්දි සිහියෙන් දකින්න කියනවා. වටපිට බලද්දි ඉදිරිය බලද්දි සිහියෙන් දකින්න කියනවා. හතාකරද්දි නහඩ වෙඉද්දි සිහියෙන් දකින්න කියනවා. සැත පෙද්දිී නින්ද යනතුරු සිහියෙන් මනසිකාරෙන් ඉන්න කියනවා. මේ විදියට භාග්‍යතුන් වහන්සේ වැසිකිිලි කැසිකිලිකි අවසංකොට ඇති සෑම ක්‍රියාවක්ම යම් කිසි කක්‍රියාවක බේදෙනවනා ඒ හෑමදේම දැනගෙන දැකගෙන සිහියෙන්. කරන වැඩේට සිහහි යොමු කරගෙන කරන්න. ආහාර ගන්න කළ එතමු මේ ආහාර ගන්න කෙනා. රටේම දේවල් ලෝකෙම විස්තර කල්පනා කර ආහාර ගත්තුොත්. ගොක් අඩ වෙන රපවායන ස්තරහ වාඩි වෙලා කැතිම කතාවක් බලාගෙන තමයි මේආහාර ගන්න එතකොට කතාවැටිකක් බලන්න කටාරිවා කටල්ල ස්ලෝමෝෂන් කටතියෙනවා අතයන ටිකක් නතර වෙලා තියනවා එට පස්සේ කතාබලන අයයනෝ වස්සේ මේ ආහාර පින මුොකේයට ඇතුල් කරනවා අයිට පියයෙනකොට අයි කතාව යන එක බලනො හිමීට අයිමත් හපන්න ගන්නවා අරකත් බලනෝ දැ වෙන්න මකක්ද ක්‍රියාවන් තුන එක පාර කරන්න යවා ආහා රණණ එක ක්‍රියාවක් එළඟට සබ්ද්‍යහානව රූපවාහහිනීෙන් ගැන සබ්දයාහන්නේ සෝත විඤ්ඥානය හර සෝතත්දධවාරයෙන්ගෙන එක 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 ක්‍රියාවක් ඇස් දෙක දල්වලා රූප දිහාබලන එක තව ක්‍රියාව. දැන් මේ සිතේ චිත්්‍යක්ෂණ ඉතා වේගේෙන් පහල වෙන තපරේට කෝටි වාරය කෝට ලක්ෂවාරයක් පහළ වෙන එක නිසා අපට තේරෙන්නේ මේ කැමදේ එක වෙලාවෙ. කර නනමුත් සනතුනක දමයි එයා රූපේ දැකකක්ෂණයක ශබ්දය හැුුණ එක තවශනයක ආහාරනු බව කලේ ඇනුවිේ අවශනයක. අනලා ආහාර පිඩ ගේන්න ඕන මකේයට යොමු කරන්න ඉට පස්සේ දත්වලින් හපන්නට ඕේ දිවෙන් පෙරල්ලන්නට ඕනේ ඉට පස් තෑ ගරට යන්නේ. රසදිවහරා යන වෙලාවිතම රස දැනෙන සුළ වෙලාවා. තැම්ක මනසි කාර කරන්නේ කොහොමද එහෙම වැඩ ගොඩක් පටලගන්න ඇැතුව ආහාරගන්න විවේක නිදහසේ. තර අනනවසිහි අන බා දැනගෙන හිමින් අන්න කෙනෙනේ දැන්න ගෙනන්න. දැනගෙන අත උසට ඊලට රන්ගෙනවා බත් පිට ගෙනල්ලා දැනගෙන කටාරිනවා. මොකේට බත් පින් ඇතුළු කරන දැනගෙන. කටපියාගෙන දත්වොලින් හපනවා දැනගෙන අපි ස්පයාගෙන බලන්න පුළන් බත් හැපෙනකට ආහාර ැෙනකොටිට පේෙනවා හරි සතුටත් දෙැන නොම ආහාර හැපෙන් හැටි දැක්කා කියලා. එළඟට මේ රස්ස විඳන්න පුළුවන්. පානක රද්දි ආහාර ගනිද්දිත් මෙසීය පිට වන්නේ කන්නේ එකයි. දිනි කොත ද රසදිව හරහා යනකොට ඕනම දෙේක රස තිත්ත ඇැඹුල් ඕනම දෙයක් දෙනෙනවා. තැම්ම ක්ෂණයක් රසවින්දා. ආහාර හරියට මනුභව කලා වෙන්නේ රසවිඳ වෙන්නේ මෙ සිහයෙන් සතියෙන් ආහාර ගැනීමෙන්. හට පානය කරන්න දෙයක් වුණත්. දැ උනුවතුර ටිකක් හරිත ඒටිකක් කරි පානය කරනවා. සිහියනැතුවයා පානය කරන්න යොත් උනුවෙන්ම තියනෙ එකක් පානය කරන්නගලා දිව තොල පුච්ච ගන්න වෙනවා. එය සිහිය ඇතු බලනොම පානය කරන්න සුදුසුද. උදුසුමටමේ තියෙනවද ඒනම් පානය කරන්න පුළුවන් රශ්නය මද ප්‍රමාණයෙන් තියෙන ය අතින් එකෝ පැරගනෙනවා සිහි තොල්ුවැට ලං කරලා තබලා ඇල කරලා කොටසක් පානයක නොක්කොම නෙවෙ ඒ පානය කිරීමේදී දැනගෙන පානය කරනවා රසදිවාහර අද්‍යියයක පැනි රසක් තියෙන නම් ඒක දැනවා කාට රසක් තියෙන එක දැනනෝ දැනගත්තා වෙනවා දැන දෙකරන්න කියන එකයි ද සම්පජ භාවනාවත් තියෙන සාත්්‍යක සම්පජඥය සප්පාය සම්පජන්්‍යයේ ගෝස්තර සම්පජන්්‍යය අසම්මෝහ සම්පජ්‍ය. ඇැම් හැමයි රියව්වකටම ආහාරගන්න එක පානය කරන එක රසවිදින එක කතාකරනක තුෂ්නිම් භූතවන්න එක ගමනක් යැනෙ එක ඉදිරිට යන එක ආපස්සුවන එක හැරල බලන එක රූපයක් බලනක සබ්දයක් අහනික හැමදී සම්පජන්ය අපි ගම ගමනක් යනෝ දැම්ම ගමන ඒ යන්නේ චෛත්‍ය වන්දනාවක පිදරුවන්න ලෙසෑමන්දින්න යනවයි කියලා දැම් මේ භාවනාව දන්න කෙන කල්පනා කරන මගේ ගමන සාර්ථකද ඕසාර්ථකැයි කුසල් ලෙස්සෙන සසර දුකින් එතර වෙන හේතුවක් වෙන පාරමිතාාව පිරෙනවා ඒ මගේ ගමන සප්පායයිද මං යනගමනින් මගේ සිල්පද කෙඩෙනවද තවගෙනෙට්ට කරදරයක් වෙන එහෙමත් නෑ එනම් සපපායයි ඒ අනගමන පියවරක් පාසා ඉදිරියට යනගොට බුදුගුණ වඩමින් යනවන ඒක ගෝචරයි යම්ගේ සමතකමට හනක් ගෙන යනවට කෙනවා ගෝචර සම්පජඥය. අසම් ොහෙක නෙ මේ ගමනයන් නැවි දින්නේ සත්ත්‍යවයේ පුද්ගලෙ එනෙ වෙයි නාම රූප දෙක ක්ෂණ යක්ක්ෂණයක් පාසා වෙනස්ව බිදිබවිදිී යන නැවත නැවත උපදන බිඳෙන නාමරූප දෙකක් අන්න චතු සම්පජනය යුක්ත වුණ සම්පජන හතරම යෙදුක් සාර්ථ්‍යක සම්පජනයයේ සාර්ථක කළ බැලවා. සපපාය සම්පජනයෙන් කැපද කෙළ බැලවා. ගෝචර සම්පජන්ය සමත කමටහනක් ගෙන ඒ ක්‍රියාවේ දුුණම්. සම්ම හ නාමරූප සංඥාවයෙන් සත්ව පුද්ගල සංඥාව දුරු කරලා ඒ භාවනාවේ යෙදුන වෙනෝ. අපේතුම කෙනෙක් යනවා සුරාපානය කරන්න තැබෑරුමකට. එය යන්න කලින් කල්පනාගරන මංයන්න තැබෑරුමට මේ ගමනින් මට කුසල් ලස්සෙනවාද නිවන් මග සුගතිමගද යන්න පුළුවන්ද බලන්නකට නෑ අසාර්ථකයි එන එතැනිදිමති ඉරණය කරනම් මේ ගමන සුදු සුනෑ මේ ගමන ගොත් මං වැනි නින් මගද ුණු කන කෙනෙක් නිවන් ගට බාධාවක් වෙනෝ සිහිවිකල් වෙනෝ. සප්පායද පංජ සීලයෙන් බැලුවූම සුරාමේරය පානය පිළිබඳ වේර මනීසික පදයක් වශයෙන් තියෙනවා මදට ප්‍රමාධදරේ තුවන ද ග්ඩ තකට මගේ සීලෙ බි නවා. එක සප්පායයි කැප්ප නෑ එ ඒ දෙකෙන්ම එතනින් මවසාන එතින් එහාට අකුසල් සමාපත්ති වලට සම්වධන්න බැර නිසා එතනින් හාට විමසන්ඩ බෑමකද ඒ ගමන යන්න නෑ ඇතකට හරියටම ශ්‍රාවකගේ සයෙන් ඉටියොත් වැරදි ගමන කියන්න බෑමකද දන්නම මේක කක්සල් ඇස්සනවාගේ සීෙන් තනකොට ඇතතුර පියවරලට ඇන්න වෙන්න එන හමදිස්සේ හොඳ ගනක්්‍ය ඇත්ති. සක්මංකරත් භාවනාවක්කට ද සක් මම් බාව නද හිටගනිින්නවා. හිටගනින්නකට දන්නවා මමදැ මෙතන හිටගනින්නවා. වෙන කොහෙවත් නෙවෙයි. ඉන්න වර්තමාන මෙතන හිටගනින්න කවුද සරීරේ. සරීරයේ ඉන්න සරීරේ තනියෙන් ඉන්න ද නෑ හිතත් එක්කයි සර හිටගනි ඉන්නේ. මොද හිත නැතුව තනින් සරීරය විතරත් තියෙන්නේෑ. නාමරූප දෙකමතියෙන් ඕනි නැත්තා එකක් වැටන. ම මෙනත්ත රූපයවටන රපය නැත්ත නමටනවා එනම් නාමරූප දෙකක් තමයි හිටගෙන ඉන්නේ මුලින් සරල හිතන මෙතන ම හිටන වගේ තුවත්කමක් න මූ ික නමුත්තිකක් කල්ලයනකට තේ නොමතන සත්‍යේ පුද්ලෙන්න වේ නාමරූප දෙකක් තමයි නත සරීරයත්තම හිටගනන්න ත මුල්රගෙන හිතේ හයි එන්න හිත නැති වුණ චුත වුණ හිටගනන්න කෙනෙක් චුත වෙන මේ හදවතසුරු කරගෙන තියෙන විඤඥානයේ බැහැර වෙන බැහර වෙනකොටම්මොකද වෙන්නන්නේ අර ෝධාතු ව ලය නැ.